දසක් කියලා පිගන්න බො යිට රස ැනල් ඇත්තේ එක තුළලයින්න මගේයාලු සියලු දෙනාම අදමම උත්සාහ කරන්නේ ඔබට බොන්සායි කියන්නේ අපි පැතලි භාජනයක සිටුවන කුරු ගසක් ඉති අද මම ඔයාලට පෙන්නන්ඩයන්නේ මේ කුරු ගසෙත් කුරු ගැස පිළි බඳවශයනත්තාම් මැමි බොන්සායි කියන කලාව පිළිබඳව. මෙහි මූලික නිර්ණායකයන් අඟල් හයකට නොවඩු උසක් නොවැඩි උසක් මේ ශාකයේ අපට නිර්මාණයේදී උදාගත යුතුයි ඒවාගේම ප්‍රසිද්ධ බොන්සයි කලාවේ භාවිතා කරන ස්ටයිල් සියල්ලම මැමිබොන්සයි කලාවේදී අපිට උපෝගි කරගන්න පුළුවන් නමුතර මූලික කාරණයට අපි එකග අනිත් කටයුතු සියල්ල සිදු කරන්න ඕන ඉතින් මේ වෙලා වෙදි මේ පැලේ මගේ අතය තියෙන්නේ මේක ඒත් ස්තේ විශේෂෙන්ම සුවිශේෂි සසාකයක් ඔයි මේ වෙලා එත් මම කරන්නේ එහි විශේෂ දෙයක් මේ පැලේ මම පැළ තුනක් එකතු කරලා මීට වසර දෙකටකා ali දින් ෙදිිටියකින් ගැට ගහල තමයි ප්‍රථම සිටුවීම ඔන්නඔය භාජන තුළ සිදු කරේ තින් දැන්ගේ අතු තුන්න ගස්තුන එක ගසක් බවට සකස්වෙලා තියෙනවා කඳ ගස්තුනයම කදන්තුන එකතු වෙලා ඒක කඳක් බවට නිර්මාණය වෙලා තියෙනයිඉති ඒ මහොත ේදී ම බැඳගත්ත පටියේ කොටසක් තාමත් ඒ ගසේ පොත්ත අසලදින උත්සාහරය ක පල ඉවත් කන්න බෑ දැනට නමුත් තාව කඳ මහත්තනෝට සමහර විට පොත්තෙන් රදිිකබැල වැසේ අයිනත්තම් එල හිලා ගැලවෙන්නත් තිට තියෙනවා ඉතින් මේ මැමි බොන්සයි කියන කලාව පිබඳව පුංචි ඉගියක් විතරයි අධිනේදදි මංගවඩට ලබා දෙන්නේ මේ මගේඟ අදදිනේද මං යොදා ගන්න ශකයහැ මි අමතරව මල්ලඟ මැමි බොන්සයි සඳහා නිර්මාණය වෙමින් පෞ්තින ශාක සීයකට ආසන්න ප්‍රමාණයක් මගේ සන්තගෙ තියෙනවා මෙ සියලුම් ශාකෝල අබ්ඩේට් මංවලට දෙනවා ඒවගේ මේ ශාකෙන් ශාකයට තියෙන වෙනස්කම් ම ඔබට පෙන්නල් දෙන්නට කැමති. අද දිනේදි මම මේ බොන්සයි ශාකය සිටුවීමට ටිකක් උස බඳුනක් යො ගන්නවා මෙහි මැටිමාධ්‍යියෙන් සකස් කරන ලද පෝච්චයක් විශේෂෙන්ම අපට අ ඉතාමතිෙන් හෙවි ලුක්ෙක නැෑ මේ මැටිඔොලිින් නිෂ්පාධනය කරන චාකෝලේ යගේම අද මම මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ. ඔබට පේනාකාරයට උළු කැබලි එසෙන්නත්තම් උලු කැට කුඩා සහ වැඩ විශාල ප්‍රමාණය ආකාරයට කඩාගත්ත උළු කැට හිට අමතරව මම භාවිතා කරනවා වැලි. මතුපිට පස් සහ ගොම මම මේවෙලදදි පුංචි සෑ පහැදිලි කිරීමක් කරන්න ඔේ බොන්සයි මාධ්‍යිය ලෙස අපේ ඇය හඳුන්නන ඒ සකස් කරගන්න වූ මැට් පස් මාධ්‍යියයට ගොඩාක් ලොකු කතන්දර එකතු කරලා තියෙනවා මන් සාමාන්‍යයෙන් දකිනවා. මේ. අපි උලු කැබැල්ලෙන් සහ ඒවගේ අගුරු කැබැල්ලෙන් සිදුවන්නේ එකම කාරය. ඒනිසා අ අපිට උළු කැටත් ප්‍රශ්නයක් නෑ ඒනට අගුරුත් ප්‍රශ්ණයක් නෑ. ඒනිසා මමෝයිත් දෙේකම නිකම්මර බොරු කලාවක්හි නිර්මාණ කරන වඩා ඔබට සරලෝම කාරණය ද මෙහි නියලෙන්ට තියෙන ආකර්ශණය වැඩිකරීමයි අප කළ යුත්තේ පරිනත බොන්සයි නිර්මාණකරුවන්නේ සැයි තිය නිසා උළු කැටේත්තන්නේ ජලය අවශෝෂණය කරගෙන අවශ්‍ය වෙලාවෙදී ඒනවද ශාකයට ලබා දීම ඉතින් ඒ තමයි අපි සිදු කරගන්නේ. අගුරු කැබැලි මුත්තේ නිසා අංගුරු හෝ මේ උළු කැබලි හැබැයි මේ වනට ගඩල් කැලි ොදාගන්න එ පා මොකද ජලයා සම දියව පසට එක් වෙන්න දේන අවස්ථාව වැඩි නිසයි වගේම අපි වැලි යොදාගන්නේ මේ බොන්සයි ශසාක විශේෂම බලාපොරොත්වෙන කාරණය තමයි තන්තුමුල් වැඩි වශයෙන් වර්ධනවීම ඒකට තන්තු මුලගැෙන හරි කම්මැලි මුල්ල වර්ගයක් එඒයාත් බලාපොරොත්වයනවා යට පහසුැ කම්පට්සෝන් එකක් හොයනෝ දිං අර වැලි තුළ එයාට ගමන් කරන්න හරි පහස නිසා ය ඉක්මණට වර්ධනයන වැලි තුළ ඒවගේම අපි ගොම පොහොර ෝ කොම්පෝස් ොදා ගන්නේ ශාකට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න මතුපිට පස් වදා ගන්නේ මෙහි සමතුළත්්‍රතාවේ ගැන්න. ඔය පසත සමාන පරිසර නිර්මාණය කරන්න ඉතින් ඔයට අමතර ඔය මොන්න කැටයන්දාලා ඔය කතාව කිව්ොත් ශාකයක් නිර්මාණයදී අපිට අවශ්‍ය වන ප්‍රධහන සංයෝගය තමයි ඔය මම සිදු කරන්නේ ඔය කාරණ හතෙමනත ඔය අමු ද්‍රවී හතර යෝදාගෙන නිසා ඔයකට තවුලු කැට එමනැත්තම් බොරොලු කට මොන දේකතු කරන්න අටෙන් එක දැලගේ හැලුවත් හතරෙන් එක දැල්ෙන් එලුවත් මොනවාකරත් අපි කරන්න ඔට ඊට පස්සේ මම අඩිියට දාගත්ත ඉතා මනල් බලන් කැබැල්ලක් එතම ජලයේ බැස යන්න සිදුර අපි ආවරණය වෙඩෙ නමතරව විශාල ගඩොල් කැලිකිීපයක්දාලා ඊට පස්සේ පස් අපි මම සකස් කරගත්ත මාධ්‍යිය අපි මෙම භාජනයට කැමින් එකතු කරන ගමන් පැය රප ඉකිරිම දුත්සා කර ම දෙ වත් පුංචි ්‍රිකකාල් කියලන්නම් අපිට මූල මණ්ඩලේ සකස් කරගත් ඉතින් ඒ මුල්මන්ලේ ටිං ය වලන් කැබැල තැබීම තුළින් අපිට මුල්ටික විහිදනාආකාරයට සකස් කරගන්න පුළුවන් නැවත අපි මේ නැවත සිටවන අවස්ථාවකදී අපිට පැහැදිලිවම ඉතාමත්න ගලස්සන්ට නිර්මාණ වන මු මුල් පද්ධතියක් මේ තුළින් සකස් කරගන්න පුළුවන් ඒ නිසයි මම එවිදිහට භාවිතා කරවවේ අඩියට පුංචි වලන් කැබැ ලක්කේ තුළින් අර. ම නොවත නැති කියන්නේ පහලට මුල් බැසීම වලක්වා ගැනීමයි උත්සාහ කරන්නේ ඉතින් මේ තැව කතන්න්න රැත්ති නවා මේ බොන්සයි කිරීමේදට්්‍ය ලාපොරොත්තෙනවා බැන් බොන්සයි කරට පස්සේය පැලේ අතුේ නැද්ද ආය කරන්නක් නැදපට වතුරටිගත් දැම ඇතිද කියලානවා මද න ලුවන වවර දෙකින් දෙකට වසර හයත් දෙකත් අතර නැවත නැවත පැලේ සිටුවේ යුතුයි ැ මේ වාර මම උත්හ කරවගේ පැළය ටිකක් අංගල් හතරක් විතර උඇති භාජනයක් අද මේ මේව මංයෝදාගත්තේ නමුත් බනවසර ලබන මම මෙහි රරිපොට් කරන අවස්ථාවද නැවත බඳුරතන කරන ොහොදේද මත්සා කරවා මීට වඩා තව ඔොහිතියෙන උත්ස ප්‍රමාණය අඩු කරන්න ඒකට අමට අවස්ථාව ලැබෙන්නේ. මෙම ශාකයේ මූළමන්්‍රේ තවශක්ති මතවය නොන්න දැනට මේ අවරුදු දෙකට වගේ ආසන්න මූලමදරල ඇතියෙෙන ඒත් තැඳමුූල් ර්ධනය ගොඩාක්ම අපිට සෑහමට පත්වෙන්න්න පුළුවන් තරම මේබර්ධනයක් මෙම ශාකය ම දුටුවේ නැහැ ම මෙහමීට මාස් එකහාමාරවලද උඩදී මෙය වෛරින් කිරීම සිදදු කරා අනවශ සතුඉවත් කරලා යම් කිසි ප්‍රධාන හැඩතලයක්ම යොදා ගත්තමේ ශාකයට. ඉතින් එනිසා මෙය ඉදිරියට මම මේක මේ ගාරනයදී ම පැහැදිලි කරමේ අවසන් අධියරයේ ශාකයක් කවදාවම බොන්සයි පැලෙක් කටයුතිවරුුණානන් කියන වචන භවිතා වෙන්නන්නේ දැ මේ අවසන් අදර දැනටත් නහි අ එක්රක්ෂන් ලුක්ක එකක තියෙන ආකර්ශණය පෙනුමක් මේ ගෙත න ැනටත් මේක බොන්සයි නොදන්න කෙනෙකුට මත් මනවම් ශාකයක් නමුත් බොන්සයි කියන කලාව දන්නගෙනෙක් තිෙන මට මේ තව ගොඩක් කාරණ කරන්න තින නමුත් දැනටත් මේක. ශාක විකුණායකට නම් මෙයත් දැන් තැවත් හොඳ මිලකට අලවි කිරීමේ අවස්ථාවත් තියෙන ශාකයක් ඒ වගේම යාලුවනේ මෙහි දැන් අපට මේ ශසාකය අහිමනටතැන් පැලේ මැරෙන්න්න තියන අවස්ථාව ගොඩක් අඩු දැන් තින් ඒ නිසා මේ බොන්සයි කියන මාධ්‍ය තුළ එමට මේ කලාව තුළ නිර්මාණය උනු ශාකයක් හැබැයි මේන්ටේනින් කියන කාරණය මේ අපිට ඉස්සරහටත් වලංගුයි එද ඒ සඳහා අපි උපසාහ කරන්න ඕනේ ඉතින් නැමි බොසයි කියන කලාව මෙ ශ්‍රී ලංකාව තුළ ගොඩක් අපේ නිර්මාණකරුවන් සිදු නොකරන කාරණෑ මේ තමයි බොන්සයි කලාවෙ තියෙන ඉතාමත්ම අභියෝගාත්මකම නිර්මාණයමකද ඉතාම පුංචි මාධ්‍යත් තුළ ඒවගේම පුංචි ශාකයක් නෑ ඩදුසකින් යුතු පරිනත ශාකයක් නිර්මාණය කරලා එය පවත්වාගෙන ෑම මෙමයි හද ඉවරගල පෙන්න්න පුළුව මේ අවුද්ගින් ව ග තියෙන හද කිය ඔප්පු කරන් ොඩ නිර්ණකාරණ රුවන්නට බෑනමුක් ටනම් විස්වාසයිතව කාලයක් මාල්ලඟ පවතී කියලා කාලක්ෙන් අවරුද්ධ ස සිය දෙසික්ුණත් මේ පැලේ මිංෙදියටට කිසිදු හානයගින් තොරව පවතිීගෙන විශවාස මට අනිර්යම තියෙනවා ඉතින් මේ විදියට නිර්මාණය කරගත්තයි පසුව ශාක. ටික දවසක් ක අපි උුත්සාගන්නනවා හිරුවලියෙන් ආවරණෙ කොට තැමීමට ඉන්න අනොතුරුව කෙමෙන්ෙමින් නැවතත් හිරිරවෙලේට විියෘධ කරලා සභහර්ගි ශාකයක්කි දියට සකස් කල තියාගෙන න්න අනැතුරව නවතත් තිකකාලාලයගින් මේ බඳුන මාරු කිරීම හෝ නැවත පස්මාර කිරීම නැත්තම් මුල්ක්් පාදුව අතුගප්ාද සියලු කටයුතු සිදුකිරීමට අනිවාර්යම සිදෙන ඕොනන් ඔොන්න අපේ නිර්මාණය අදල් සිදුකර කාරර්ණාටික අවසානයි තවටික යද දෙෙනනකින් මෙහේ කම්බිවත් කිරීම සිදු කරනවා දවසේ නිදහසේ වැඩෙන්න්න ශාකට අවස්ථාව දෙවා සන මි බන්සයි පිළිබඳව ංචි සංකල්පයක් ොලගේ මනසට එකතු කරන්න උත්සාහරාම ොසයි ප්‍රසි ුු් ැනලෙ අදට කර. විනිීම කරනවා లు නා ටම දවසක් කිය ද ති ార్త රම.